අයිබවන් ඔබට සුප දවසක් වේවා. ජූලි මස දෙවැනිදා නෙප්චුන් වක්‍ර වනවා. හදිසි කාලගුණ පෙරලයක් සිදවනවා. සමුද්‍ර දේව නෙප්චුන් ජූලි මස දෙවැනි දින සවස 4:13ට ජල රාශියක් වූ මීන රාශියේදී වක්‍ර වනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉදිරි කාලය තුළදී මොහොතේ දැඩි කැළඹීමක් නිර්මාණය වීමේ ඉඩකඩක් පවතිනවා. විශේෂයෙන්ම දෙසැම්බර් මාස 8 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ දැඩි කැළඹීමක් හටගත හැකි. මේ කාලය තුළදී මුහුදු යාත්‍රාවලට බරපතල හානි විය හැකි බවක් පෙනෙනවා. මුහුදු යාත්‍රාවක් අතරමං වීමට පුළුවනි. පෙරළ කාදරය වැඩි විය හැකි. ජූලි මාස 2 විශ්ව කේන්ද්‍රයේ ලග්න භාවයේ කුජය. දෙවැන්නේ සඳුහා ගුරුයි. තුන්වැන්නේ රවි හා සිකුරුයි. හතරවැන්නේ බුධයි. හයවැන්නේ කේතුයි. 11වැන්නේ ශනි. 12වැන්නේ නෙප්චුන් හා රාහුයි. විශ්ව කේන්ද්‍රයේ ග්‍රහචාරයට අනුව රට කලබන සිදුවීම්ද කරලියට පිවිසිය හැකි. නෙප්චුන් වක්‍ර වීමත් සමග ජනතාවගේ සිතුම් පැතුම් වල ප්‍රබල වෙනසක් සිදුවන බවක් පෙන්නුම් කරනවා. දෙසැම්බර් මාස 8 දක්වා කාලය තුළදී පූජ්‍ය පක්ෂයේ ගෞරවයට හානිකර සිදුවීම් නිර්මාණය වීමේ ඉඩකඩක් පවතින බව පෙනෙනවා. සිර ගෙවල් පිළිබඳ වගකිව යුතු පුද්ගලයන්ගේ දැඩි අවධානයට ලක්විය හැකි සිදුවීම් කරලියට පිවිසීමේ ඉඩකඩක් පවතිනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතල ගැටලු නිර්මාණය විය හැකි. රටට එරෙහි බලවේග ක්‍රියාත්මක විය හැකි බවක් පෙනෙනවා. සමහර ප්‍රබල රටවල් වල දැඩි අවධානය ශ්‍රී ලංකාව කෙරෙහි යොමු විය හැකි බවක් පෙනෙනවා. ජූලි මාස 2 පසුව හදිසි කාලගුණික පෙරළියක් විය හැකි. ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවලට ගල් වතුර තර්ජනයට මුහුණ දීමට සිදු විය හැකි බවක් පෙනෙනවා. නෙප්චුන් වක්‍රය ලෝක සුනාමි තත්ත්වයක් නිර්මාණය වීමටද හේතු විය හැකි බවක් පෙන්නුම් කරනවා. ඉතින් තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා ඔබ තවමත් අපගේ YouTube චැනලය subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න.